සමන්තා්චක්හවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුණ රාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙනකාලු අයං බදන්තා නමුෝතසේ බගෙවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතු සම්මාසම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ සමුදය දම්මානුපස්සීවා වේදනාසු විහෙරෙති වය දම්මානු පස්සීවා වේදනාසු විහරති සමුදයවය දම්මානු පස්සීවා වේදනාසු විහරතිති. උතුම් තුනරුවන් සරණයි තුනරුවන් සතු අනන්ත අශරිමත් වූ ගුණ බලින්. සියලු සැනසිල්ල යහපත සැලසේවායි පළමුකොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවාන්. ඥානාර්ථ ධර්ම දේශනා පෙළෙහි අද දවසේ දේශනාවෙනුත් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතර හතිපට්ඨානයහි වේදනානු පස්සනාව යටතෙහි වේදනාව පිළිබඳව ර්මොට්ාන්සය. සාමාන්‍යයේ සම්ප්‍රදායික කරුුණ කීපේට වඩා තම තමන්ගේ ජීවිතවලට ගලපාගන්නා ආකාරය සර්ල ලෙස පැහැදිලි කරගන්නත් ඉන් අනතුරුව ආධ්‍යාත්මික ජීවිතය අපි ගැමරු වචනය පාච්චිකරොත් ලෝකෝතර දිවනෝෙනවිින් විඳීම වේදනා විඳීම, කොහොමද අපි දැකගන්නේ වේදනා සමගින් සිතසීහ පිහිටුවන්නේ කියන අදහස තේරුම් කරන්නයි තේරුම් කරගන්නයි බලාපොත්තු වෙන්නේ. මෙට පෙර දේශනාවෙන්කුණුත් මේ වේදනා පිළිබඳව, අපි බොහොමයක්හරුණු සර්ලෝ සාකච්ඡා කළා අද දවසිත් ඒ පිළිබඳවම තවදුරටත්. තව අදහස් රාසියක ඔස්සේ සාකච්ඡා කරන්න පෙන්වා දෙන්නයි බලාපොරත්තුවවෙන්නේ. පින්වත්නී දැන් ධර්මමාර්ගයට එකතු වූ පිරිසට මන වූ අදහසක් තියෙනවා. ඉස්කඳ පංචකය පරිහරණය කරන විට අපි සඳහන් කරනවම මගේ ජීවිතය කියලා. රූපස්කන්දයට තනිවපාච්චිකන වචනය කය කියලා සරීරයේ කියලා. වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන අනකුත් ඉස්කන්ද හතරත් රූපස්කන්දයට එකතු කරගෙන සමස්තයක් හැටියට මේක ජීවිතය කියල අපි සඳහන් කරනවා. විඤ්ඥානස්කන්ධය ප්‍රධානත්වයක් දරවා. දැන් අපට සාමාන ජීවිතය පින්වත්න රූපස්කන්දයක් එක්ක තමයි මතුපිටිං ඉන්ද්‍රිය ගෝචරව ජීවත්වවෙන්න වෙන්නේ. බොද රූපස්කන්දේනේ. චක්කායතනය පවතින්නේ. සෝතායතන ගහන තන ජීවහායතන කායායතන මනායතන ආදීවසයෙන් ඇසකණ නාසේ දිවසරීරය මන කියන මේ ආයතන ප්‍රධාන වසයෙන් මේ ශරීරයත් එක්ක අපි පරිහරණය කරනවා. ඇස දෙකින් ලූකි බලනවා. කන් දෙකින් ඇහුම් කන් දෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා අශවාස පස්වාසය පවතින්න මෝනිේ. දිවෙන් නැත්තං මුකය මුල් කරගෙන කතා කරනවා ආහාර ගන්නවා අධීවසයෙන් කයිෙන් ඉස්පර්සය ලබනා එළඟට මනසින් සිතනවා. ද මේ අදී වසයෙන් ඉන්ද්‍රිය ගෝචර රටාවත් එක්ක බැලුවම රූපස්කන්දය පාත්තා ගැනීම තමයි සිද්ධ කරන්න. නමුත් ඒය පාත්ත ගන්නත් විඥ්ඥානස්කන්දය ප්‍රබල උපකාරී අවශ්‍යයි. මනසන විඤ්ඥාණයන සිත නේසිියල්ලටම ප්‍රධානවෙන්න. එනිසා ඒතන ප්‍රධානයි. එය ප්‍රධානත්වයේ රැඳී සිටිනවා. හරියට දැන් සරීරය ප්‍රකටව පේනවා විඤ්ඥානස්කන්දය අප්‍රකටව ප්‍රධානත්වය දරමින්ඉන්නවා. දැන් කෙනෙක් සතුටින්ෙන් නොකොට අපිහිත මුහුණේ ප්‍රසන්න පෙනමක් පවතිනවා කියලා . සාමාන්‍යයෙන් යමක් ආලේප කිරීමෙන් ලබන ප්‍රසන්න භාවයට වඩා ප්‍රසන්න භාවයක් චවිවරණය ඔස්සේ ඉරියවෝසේ මුහුණ ඉරියවස්සේ දකින තියෙනවා. දැම් මේක මුහුණේ තිබෙන සමෙන් ඉරියව්වලින් දැකගත්තත් කවුද මේක ප්‍රධානත්වය අරගෙන තියෙන අප්‍රකටවසිට එතමයි විඤ්ාණය. එතකොට හිතේ ඇති වෙච්චි ප්‍රසාදය සතුට මුහෙන් දකින තිබෙන මුකවන්නවෝ විපසීදති මුහුණ බොම ප්‍රසන්නයි. ඔබ ොන තියමිට කහන පුලන වාාද ොම සතුටෙන් කුමක්ද කියලා. එතකොට විඤ්ඥානය කරන්න කරපු තීරණයක් තමයි දැම්මේ ප්‍රකට ඇවිදිල්ල තියෙන්. ඒ සතුට හැටියට. එතකොට වි්ඥානයටත් එහෙම අප්‍රකටව සිට එහෙම දෙයක් සිදු කරන්න සතුට. ඇඳවගෙන යන්න සරීරය පුරාම ඒ විඤ්ඥානය කොහොම දෙක තේරුම් ගත්තේ. එතන්ටඒ බලපෑම කරන්න හොඳ නරක කියලා ආවේ ආවෙ කොහොමද වේදනාස්කන්දය, සං්ඥාස්කන්දය, සංකාරස්කන්දය කියන මෙන්න මේ තුන්දනාගේ ආධාරයෙන්. එතකොට ඇසෙන් රූපයක් දැකලා ප්‍රිය අරමුණක් ගත්තා එක සුකවේදනාව ඉට පස්සේ ඒක සං්ඥා සලකුණු හදාගත්තා මේ සුකවේදනාව ද්ග ේකු න්න පුලුවන් වස්තුූකගේ වෙන්න පුලුවන් රූප සබ්ද ගන්දරස ස්පර්ස සිතුවිලි කෙරමි අවස්ථා ඔස්සේම ඒ හොඳැයි කියන වේදනාව හදාගෙන එකට සඥඥාව පවත්තගත්තාව. ඊට පස්සේ මකද සංකාර ඒක මනසිෙන් සකස් කිරීන් කරවා. සිතු විලි ඇති කරගන්නවා. අරමුණු සකස් කරනවා. මෙහෙම තමයි වෙන්න ඕනෙ. මේ දේ කරන්න ඕනේ. එතකොටයි ඒ තුළ ලෝබේ සකස්න්න පුල දැ පිය අරුණත් එ එකනෙමි උඩටාව කාමය රතිය අභිද්ජාව මම කැමති මගේ මගේ හිත සම්පූර්ණ වනා මගේ හිතේම ඇදැම එක තියෙන්නේෙ ඉළඟටඒ එක කියන්න ඕනේ ඒගෙන පාර්ථනා කරන්නවා ඔක් කෝම ද සකස්යව සංස්කර හදනවා. විඤ්ඥානය අපකටව ප්‍රධානත්වය දරාගෙන ඒවා හඳුනගෙන හොඳ නරක හුනගෙන අඩු වැඩිවසයෙන් හඳුනගෙන ඒදේ ඒ ඒ අනුව මුළු ජීවිතයම පාත්තන්න ඉන් අනතුරුව රූපවේදනා සං්ඥා සංකාර කියන විඤ්ඥාන කියන ස්කන්ඳ පංචකයම පාත්තන්න විඤ්ඥානය අපි විඤ්ඥාණ කියන වචනයට තමයි මනස සිත කියන වචනත් පාච්ච කරන්නේ ප්‍රධානත්ව සිටිමින් එලෙසින් කටයුතු කරනවා. පින්ත්නේ දැම් මේ සඳහන් කරන්නේ මේ ස්කන්ධ පංචකය එකට එකක් උපකාරිත්තයම පවතින්නේ. ඒ ඒ අවස්ථාවන් වලදී යං ඉස්කන්ධයක් මුල්වෙන්න පුළුවන් හැබැයි පහේම උපකාරය ඕනවන්ට අවශ්‍ය කරනවා එතකොට ප්‍රකටම වසයෙන් රූපස්කන්දය තියෙනවා අප්‍රකටෝ ප්‍රධානත්වය ඉන්නවා විඤ්ඥානස්කන්දය ඔය අතර වේදනා සඥා සංකාර ඕවනෝන්ට උපකාර කරගෙන ප්‍රකට රූපස්කන්දයටත් විඥානස්කන්දයටත් ඒ ඒ අවස්ථාවන් හදල දෙනා. මේකතමයි සිද්ධ වෙන්නේ. දැ විඤ්ඥානය විඤ්ඥානස්කන්දය. අප්‍රකටව ප්‍රධානත් ඒ ඉඳගෙන කටයුතු කර නොවනම්. දැන් සිත ගැන කියන කොටත් ගුහාාවක සිටිනෝවගෙන ඉක්මන් ගමං්ඥන දුරයන සිතයන්නේන්නේ අරුණු ගැනීම කියන්නේ නමුත් එහම විත කරන න ගුහාාවක සිින. තනද මේ සිීත විඥානය තියෙන්නේ කියලා එක පාට හොයාගන්න අපහසුවයි කියල සඳහන් කර සඳහන් කරන්නේ අන්න ඒ නිසා. ඒ අප්‍රකට සිටන විඤ්ඥානය ඒ විඤ්ඥානය හොඳින් අපි සුදුසු විදියට සකස්කොට නැතම් පුහුණු කොට තියෙන්නෝන. දැන් තතාාගත බුදුරජාණන් වහන්සේ. චතුා සත්‍ය ධර්මය දේශනා කරන විට කළම අවබෝධ කරගන්නේ ප්‍රධාන වසින් ත් සචිත්ත මනුරක්කත සිත රැකගන්න කිව්වේ ලෝබාදී කෙලෙස්සලින් බැහැර කරගෙන සිත පිරිසිදු. අලෝබ අදෝ සමෝහවසයෙන් පවත්තනකොට ඒ සිත දියුණු කරන පුරුදු කරන පුහුණු කරන භාවිත බහුලීකත කරන්න ස්වභාවයට පත්වෙෙන්න්න ඕනේ. සිතින්නේ මේ දේ අව්බුධ කරගන්නේ අන්න එතෙන්ට පුරුදු කොට තියෙන්න්න ඕනෙ. එතුළ මේ සිතට තමයි දැන් අපි වඋගන්නන්නේ. තථගත බුදුරජාණන් වහන්ේ දේශනා කළ චතුරාර් සතය ධර්මය පලය උගන්නනො මේ පලය ලබන්න හේතු උත්තුගන්න නවා ඇයි මෙහෙම පලයක් මේ චතුරා සත්‍යය ධර්මය නැමති මේ උත්තරය මේ පලය ආරය සත්‍යය මේ සොයාගැනීම භාගතුරන් වහන්සේ සිද්ධ කළි ඇයි දීර්ග සංසාර ගමන සියලු සත්‍යය වහුම ප්‍රමාණ කාලයක් දුක්විඳල තියෙන. දැන් බුදුරජාන් වහසක ධර්මය මතුවෙන්නේ දුකින් පෙලෙන්න දුක්විින් දෙන්න සත්තයෝ. එතනින් නිදහස් වන මාර්ගය පෙන්නල දෙන්න. ඒයි පෙන්නම් කරන්නේ. එයනුව හිතට කියල දෙනවා. කියල දෙන විතරන්නේ හිතයට පුරුදු කරනවා. සුනාන්ත ධාරේත චරාත දම්මේ ඒ සරල දහම් සරලනේ නමු ඔබ නිතරහල තිය නිසැයි එහි මනුසාාසනා කළේ එයනු හැසිරෙන්න්න හැසිරෙන්න්න හිත මුල්ලන්න ඕන්නේ. මිලකට සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්‍යයා සුපටිඉද්ද. අහන්න ඕන කන්දකින් ඇහුවට වි්ඥානයේ ශක්ති අවශ්‍ය යනේ සෝත වි්ඥාණී. එතකොට දාරණය කරගන මතකේ තියාගන්නව කියන්නේ. විඥානය තුළ මෙක පාත්තගන්න ෝ කියන එක. මට හොඳ මතක තියෙනවා. නැත මට මත කනෑ. නැත මගේ ඔයි කිසිවක් හිතේ නෑ හිතේ හිටි න්නත් නෑ. එක වී විඥානයෙන් බැහැරවල යනුව කියනකින්සා විඤ්ඥානය තුළ එනන් සිත තුළ පාතගන්නවා දතා. වචසා පරිචිතා ඒ මතකය තබාගත දේවල් වචනයෙන් ප්‍රගුණ කරනවා. මනසානු පෙක්ිතා නැවත මිනිහිරනවා ති මිහි කරන සි තමයියේ මිනිහි කරන්න. දිිට්ටිය සුප්පටිවිද්ධ සම්ම ප්‍රඥාව ලබනො. මම මාගේ කියන දෘෂ්ටියය සක්කා දිට්ටියේ බැහැ කරලා ඒතුවන් ප්‍රත්්කරගෙන සකස්්‍යයන හැම පලවිපාක ඒතුන්ගේ විසිරයාමෙන් නැතිවෙනවා කියෙන් නැතුව යනවා කෙන ස්වභාවයට හිත පුරුදු කන. මේ විඤඥානයම තමයි. විඤ්ඥානය පුරදුකට තබනව අතීත සංසාරගමනි සියලු සත්්‍ය යෝම දැමේ තමන්ගේ විඤ්ඥානයටම පුරුදු කනවා. නුම්බත් ඇතුළු නුභකිව තමන්ගේ විඥානයට හිතට. නුම්බත් ඇතුළු සියලු සත්්‍ය යෝම එ සියලු විඤ්ානම ඕවන් ත්පත්ති පටිසන්දි ලබල දීල තිබෙන්නේ උත්පත්ති සකස්කොටගෙන තිබෙන්නේ වැඩි පුරුම සතනපායේ. නරක තිරිසම් ප්‍රේත අසුර කියන සතරපායම ඉපිද අප්‍රමාණ කාලයක් දුක් ඉඳල තියෙනම්. එක මෙපමණයි කියල කියන්න පුළුවන්කමක් නෑ මෙක දැ නිකං කිවට හරියන්න ඉස් අතම භාවිත බහුලීකත කරන්න ඕන්න. ගොද විඤ්ඥාණයත් විටක මායාවක් මායඋපමංච විඤ්ඥාන. හරිහැටි මේක පුරුදු කල්ල ති බෙනැත්තං ඥාය හිතන තන ේවල් කරන කියනවා. කරනෝ කියනෝ කිවේ කියන්න කරන්න අවස්ථාව හදල දෙනවා. තමහලාට සිංහල වචනයත්තියෙන් පින්වත්න්නේ උල්මාදය කියලා මනම කියනවද මොනෝ කරනවද කියනක දන්න ඇති කියන්න කරන්න හිතන්න වෙනෝනි හිතන්නේ සිතෙන්නේ චිත්ත චෛතිසික කියල කිවේ ඒකන හිතටනය අරමුණු සකස්යෙන් එතකොට හිතින් හිතලා ට වචනයෙන් පිට කරල ක්‍රියාවෙන් ක්‍රියාත්මක කරනවා. ඔලු අවුල් වෙලා කියන තැනක. ඔල්මාදය කියන තැ සිත ව්‍යකූල කියන තැනක විවිධ වචන පවතිනවා. සිත හිතුනු හිතුණු දේ කරනවා. මේ ස්වභාාවේ ඇතිවෙන්න්න පුළුවන් පින්වත්න්නේ යම් විටක කායික දුබ්බල් ්‍යෙතාවේ නිසා මුලේ ඇතිවනයම් පීඩාවන් නිසා. පිඩාව නිසා විඤ්ඥානය අසරණ වෙනවා නිවරදි මාර්ගයක හිතහන බැරිවෙන. හොඳ සහ නරක හරිවැරැද්ද හිතාගන්න බැරිෙනවා. ඒ ඒආකාරයකින් අනිත්‍ය ස්වභාවය අපි දැකගති උුතු තැනක් රූපස්කන්ද මොලේ ඇති අක්‍රියතාවය. එතන අපි ගත්තවොත් මුළු සරීරයෙන් වගේ මොලේත් පටව්‍යාපෝ තේජෝවායකන ධාතු හතර. තදගතිය වැගිරෙන බව ෂනය වායෝ කියන මේ ධාතු හතර අඩු වැඩි වසයෙන්. වෙනස්සීම නිසා සමාර්ධාතුන් ක්‍රියාත්ම නොවනම් ඉරි තියෙන ොලේට ල යන්න කියන්නේ එකයි. ඒවගේ වෙන්න පුළුවන්. අනේ ඒ නිසා යං අක්‍රියතාවයක් ඇතු නාම විඤ්ඥානය කොයිතරම් ප්‍රබලව හිටියත් එයට නිවරිදිලෙස හිතන්න නැත්තන් විඥානී තිය දේවල් හොඳ රක හැටි පුරදු කරපු දේවල් ක්‍රියාත්ම කරන්න අපහසුයි. මොකද මොලේ නීරෝගිතාවේ ක්‍රියාත්මක භාවවේ නැති නිසා. එකකොත් ැරින්න. හැබැයි ඒවගේම වැඩිපුරම මොලයේ අට පටිව්‍යාධීදාාතුවන්ගේ ක්‍රියාත්මක සවභවියක් ගැටුලක් නැතු තියෙනවා. විඤ්ඥානය පුරුදුනෑ. සමහර කෙනෙක් අහන්න. හොඳට කං යඇහෙනවා. ඇස් දෙක පේනවා ආග්‍රහණය කරන්න කතා කරන්න අතපය හොඳට තියනෙනවා නොබට හිතන්න පුළුවන්කමත් තිබෙනවා. ඔයි හිතන හිතන දේවල් හොඳට සැලුසුම් කරලා සමාජ සම්මතය තුළ නරකයි කියන දේවුනත් අපි හිතුම සොරකං අවාගේ ේදිවල්. බොරු කියනවගේ දේවල් තමන්ට ඕන දේවල් රහසෙන් හරි කරගන්නවා කොයි තරා නරකයෙන් කියලෙකිව. ඒ වගේ දෙයක් කරන්න නොබට පුළුවන්කමත් තිබෙන වනං ඇයි මේ හොඳ කරන්න බැරි. යහපතක් කරන්න බැරි. ඒකට හිත පුරුදු කල්ල නෑ. දැගේ පෙන්වා දෙෙන අදහසේ කියන මේ නිදසුනු දැක්වපින් නත්න විං්ඥ යම් කෙනෙක් අර ව්‍යාකූල තත්ත්වය කටයුතු කරන්නේ. එගේ හිත මනාකොට පුරුදු කරපුදනිසා පුරුදු නොකලත් එහමනත්තන්. හොඳ නරක පෙන්නලදීලා නරකේ ආදීනමය පෙන්නලදීලා හොඳකලොත් යහපතක්ක සිද්ධ වෙන්නේ කියරෙන තැන්ට හිත උනන්දු කල පුරදු කල්ල තියන්නත්ව ඕනේ. නැත්තං හිත එතන අලස වෙන. ද නිීවන ධර්මෝල්දී තියෙන මදෙන් වෙන්නේ ඒකයි. මනසත් අලස වෙනවා ඉළඟට ගතත් අලස වෙනවා. එක තමිට පසේ සංකේතයක් පස්සයෙන් නිධමත ගතිය කියල පෙන්වන්නේ. මිනිසා විඥාන ටක්. රදුරලා ඒක ක්‍රියාත්මක කරන්නත් කැමැත්තක් ඇති කරන්න ඕනේ. එතකොට අර විඤ්ඥාණය යහපත් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ කොහොමද ඇසන් රූපියයක් බලන්න කොට සැපවේදනාවක් හැටියට ගන්නවා. හැබැ සැපවේදනවක් හැටියට ගත්තත් ඒ ධර්මානුකූලව සකසගන්න. විනියක්ක් ඇතුව තියෙන ශික්ෂණයක් ඇතුව තියෙනවා. දැන් යමක් දෙස යමෙක් දෙස. පු හැබැයි රාගෙන් බලාගෙන හිටියොත් මොකද වෙන්නේ. දේශෙන් බලාගෙන හිටියොත් මොද වෙන්නේ. ඒක අජ්‍යත්ත වශෙන් අධ්‍යාත්මයක වසයෙන් තමා කෙරෙම නරකයි. බාහිර ආරම්මණයන්ගෙනත් තමන්ට නරක ප්‍රතිචාරන්න පුළුවන්. බාහිර අරමුණ කෙරෙහි දැන් හිතන් සකස්කරගෙන අපිතුම් රාගයක් වෙන්න පුළන් දේශයක් වෙන්න පුළුවන් බලාගෙන හින්නවා. එතකොට අන් අය දක්වන් ප්‍රතිචාරය මොකක් වෙයිද. ක්ද මහ නරක කෙනෙක් කියන තත්වේ ඇතිවෙනවා. ඒසා විඤ්ඥානයට හොඳ නරක උගන්නලා සැප අරමුණ දකින්න පුරුදු කරන්න ඕන එක යහපත් ලෙසේ විනියේ ශික්ෂණය හික්මීම අනුව ඒදේ කරන්න වි්ඥාණය පුරුදු කොට තියෙන් න. එතකොට ඇසෙන්රූප සැපාරමුණක් පරිහරණය කරනවා. ඒ සැපාරමුණ විනි ශික්ෂණයක් ඇතුව. ද ගුරහස්ස ජීවිතයක දෙමවපියෝ දරු හදන මෙල ට බිහි කල්ලා. එක ඔබට සැපතා ඇබතන විනි සික්ෂණයක් තියෙන්ෙනවා ඔන්නේ ද. ඔවුල් ජීවිතය තුළ කාමේ ස මිච්චා චාරාකෙන සික්ෂාපදය රැකගෙන ඕනුන් කෙරෙහි ලිංගතුකම කැපකිරින් අවබෝධීයු ඉවසී දයා කරුණා මෛතරත්තය කටයුතු කරන කළ යුතු වෙනවා. එතන ධර්මාණකුළල දහසත් තියෙනවාට ධර්මානුකූලුව බෝග උපයා ගැනීම එ පරිහරණය කිරීම, සමගියෙන් කටුතු කිරීම, සාකච්ඡා කිරීම ඕනෝන් ප්‍රියදෑසිම් බලමින් කටුතු කිරීම මේ දේවල් එක්ක කටයුතු කරනවා. දැඟට එක ප්‍රියාර වුණා. නිවරදි විදියට කටයුතු කරන්න. සිත විසින් විඤ්ඥානය විසින් මේවනවා. එනකට දරෝ ලබනෝ දරුවන් හදල වඩල පෝෂණය කළ ඒ දෙකනු සාමයා බිරිඳද ඔවුනොන් කෙරේ යුතුකම් කරනවා. දමොකෝදුව ඕනොන් කෙර ුතුකම් කරනවා. සොහිුරු සුහිරිය ආදී වසයෙන් දම සැප අරමුණු නිවරදි මඟ කටයුතු කරන්න විඤ්ානය මඟ පෙන්නු දෙනවා. දැ වේදනාව සැපවේදනාව. සැපවේදනාව විඥ්ඥානයට පුරුදු කරලා දැන් මුලයි අගයි මෙතන රූපස්කන්දේ එතින්දී ඇස අ නාසේ දිවසැර මන අරමුණවෙනි රූප සබ්ද ගන්දරස ස්පර්ශ කෙලවර තියන විඥානය අරමුණු තීරණය කරන මැද තමයි වේදනා. ඇසෙන් රූපයක් අනෙන් සබ්දයක් වසයෙන් සැපවිඳීමක් දුක්ක විඳීමක් හෝ මධ්‍යස්ත. ඉළඟට සලකුණු අපි හදනව සංඥා පාතගෙන ඕන අතීත සං්ඥාතියන ර්මාන සංඥාතියන අනාගත වය සංඥාතියන මේ සං්ඥා අපි හදාගෙන තියෙෙන. ඉළඟට සංස්කාර ඒ අනුව තමයි අපි සකස් කරන්නේ මනසින් සකස් කරනවා. අරමුන් සිතුලි සකස්කන එවතමයි කර්මවෙන්නේ. දැන් අර මුලදිස් සඳහන් කලාා වගේ. අප්‍රකටව විඥානයේ විසින් ප්‍රධානත්වය තාගෙන ඔය හැම තැනකම බලපෑමක් කරනවා. ති විඤ්ඥානය අපි පැහැදිලි කලා වගේ භාවිතෝ තිබුණුත් හොදැයි. අභාවිතෝ තිබුණොත් නරකයි. භාවිතෝ තිබුණුත් පස් පව් දසකොසල්ලින් බැහැවෙනවා. සම්මත ලෝකය තුළ. කින රූපය කනින් අහන සබ්දය ආදීවසයෙන් මම මගේ කියල පැවැත්තුවත් පරමාර්ථ වසයෙන් හේතුූම් ප්‍රත්ථ කරගෙන සකස්වන පලවිපාක ඒ හේතුවන්ගේම විසිරයාමෙන් නැතිවෙනවාගෙන අවබෝධයෙන් දැ විඤ්ඥානය මනස සිත පුරුදු පුහුණ කල තියෙනෙ. ඒ අනුව තමයි දැන් අර ඇසෙන් රූපියත් දකින විට ප්‍රිය අරමුණක් ප්‍රියවසයෙන් ගන්නවා ධර්මවිනයට අනුව හැදිච්චකමට ගුණගරුකු අනුවතමයි ඒ ප්‍රිය අරමුණ බුක්තිමිදන්නේ පරිහරණය කරන්නේ වරදවා කටයුතු කරන්නේ නෑ වරදවා හැසිරෙන්නේ නෑ ඇසෙන් රූපය දුටුව කියලා. ඒමනින් දකින දකින පුද්ගලයෝ කෙරෙහි බැඳන්න පුළුවන්ධ හැසිරීන් චාය රටාවකට චරයාවකට යන්න පුළුවන් ඒම කරන්න පුළුවන්. තමන්ට ඒ රූපය දැක්කම සැපැයි කියලා අපි හිටම අං්‍යානක වස්තුවක් වනත් අනුගේෙදේවල් ගන්න පුුවන්ද ම කැමතියි කිය. ඒ කරන්න පුුවන්කමනේ අනි අහවබෝධය තිබෙන්න්න ඕන. එතු දුද දුක්ක අරමුණේදී ඇසට රූප කණ්ට සබ්ද නාසේටග්‍රහන් දිවට රස කයිටි ස්පර්ස මනසට සිතුවිලි වසින් දුක්ඛවේදනවිදි කොහොමද. අන ඒ වේදනාවේදී එතකට අපි හඳුන ගන්නවා දැ මේක අකමැති අරමුණ අකමැති අරමුණන් සිතය සකස්සලා තියෙන්නේ. ඇසන් රූප වසේ. සබ්ද වසේ සංඥාවක් ගත්තා සංඥාවෙන් අපි හඳරණ තියන මේක හොඳ නැති එක. මේක නරකයි මම කැමැති නෑ. අන්න ඒ අනුව හිතේ අරමුණු සිතුවිලි දැන් සකස් කරනවා. වේදනාව එළඟට සඥඥාව අරමුණු සකස්සෙනවා. ඒ සකස්සෙනෙත් අභාවිත භාවිත අනුව භාවිත හිත තිබුණුොත්තේම නිච්ච දුක අනත්ත ති ලක්කන ධර්මයයටට යටට කො දන පුරදු කො තිබුණු. කොට අ අකමැති අරමුණ කෙරෙ වුනත් හේතුෝ ප්‍රත්‍යන්ගෙන් සකස්නොේ පලේවපයාාක හේතුන්ගේම විසිරයාමෙන් නැති වෙලා යන. දැ තිබිච්ච සැපක් දුකකට පත් වනාන. අකමැති අරමුණු සකස්සෙන වෙලාව වනත් මේ සිතෙන් සකස්සෙච්ච අරමන්නු. මේ සිතුවිලි වෙනස්සෙනකොට මේ අකමැති අරමුණත් වෙනස්සෙල යනු. පරිසරේ වෙනස්සෙන කොට වෙන්න පුළන් දෙද අපි සමහර දෙවල් හිතාගෙනඉන්නේ වැරදි සංඥා අරගෙන වැරදි විදිහයට හිතනවා. සිතුවිලි සකස් කරන අරමුණු සකස් කරනවා. හැබ අපිට එතනත් හිතන්න පුළුව නිනං මේක කුමක් හෝ හේතුවක් නිසා මේ අකමැති අරමුණට මම පරිසරය සකස්කොට දීල තිබෙනිි. සමට දැන් අකමැති අරමුණට හේතුවෙච්චි ප්‍රත්වයන් හේතුවෙච්චි දේවල් සිහිපත් කරලා අන්න ඒ පරිසරය වෙනස් කරනවා. දැ මේකට හේතුවෙච්චි සිදුවීන් තිබෙනවා ඒක නිවරදි කරගන්නවා. ල නම ශරය වන්න ලුවන් ිල මුදල් ැතිවිම් නි සඇතිවිච්චි ගැටුවෙන්න පුලුවන් එහන කෙන ුගින් උපකාරයක් ගන්න එක තමා විසින් වය සමහන්සල කටයුතු කරන එක ලදදයෙන් සතුට වෙන එක ඇලීම ගැටීම මුලාව නොවී යුතුයි කියල සිතන එක සියල්ල හටගත් වගේම නැතිවෙනවා කියන හිතනක මේ අකමැති අරමුණ වනත් හොදැ මේ ඉටු කරගත් සියල් අනිච් දු කනැත තිලක් නැටයටත්. එනිසා මගේ හිත සසුන්ම සමාදියෙන් පාත්ත ගන්න ඕන. ජීවතන කොට විධ ගැටලු ඇතුවෙන්න පුළුවන්. මේක විශණ ගත්තය නැතුනොත් ඒව ස්වාමයාාවිරින් අතර වෙන්න පුළුවන්, දරුවන් නිසා වෙන්න පුළුවන්, රැකිය අවෘතිය නිසාවෙන්න පුළුවන්, නයතුරුස් නිසාවෙන්න පුළුවන්, ගේ දොර සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ ඔබේ ජීවිතෝල බරපත ලෙස ැනන්න පුුවන්. මෙතන්ද අපි කලයනු මිත්‍ර සම්පත්ය, උදව උපකාරය. රජයෙන් ගන්නාව උපකාරය. ඒගේ අපේම උත්සාහෙන් අධිෂ්ායෙන් ඇතිකරගන්නාවූ උපකාරය. ආදී වසෙන් හා සමහර දේවල් ඉදිරි අනාගතයට තබනයක. අපේම ජීවිතයේ පාලනයක් සංසිඳීමක් ඇති කරගන්නක. එකයන අපිේතු වෙනදා බොහෝම හාරගෙනාවනං භෝජනයට ඒ අඩු කරගන්න එක නො කනෝ බින්නෝ කෙනෙ එක නෙවී. ඒවගේම සතුටු වෙන්න කළ බොහෝ දේවල් ගමන්යා ක්‍රීඩා එවගේ නැටුම් ගැයුම් මේම අඩුකරගන්න එක. ඇඳුම් පැල්ඳුවට වෙන බොහෝ වියදන් කරන ඒ වඩුකරගන්නේ. ආද වශයෙන් අපට සැලසුම් තිබිෙනවා. දම මේ සඳහන් කර පින්වත්නී සාකච්ඡාවක් වගේ මිල් ලෞකික ලෝකෝත්තර පලසමාධි ප්‍රඥා අපි පහලකරගන්න ධර්මානකූල ජීවිතයක් සරලෝව පාත්තන්නේ කොහොමද කිය එක හිතා බලන්නේ. කුමක්ද සියල්ල අනිචදුකන්නත තිලක් කන ධර්මයටයටත්. සබබේ සංකාරා අනි ජාති සියු සංස්කාරයෝ අනිත්‍යයයි. මේ විදියට ධර්මානුකූලෝ ගත්තම දැන් අප අර සඳහන් කළ දුක්කා අරමුණක් ඇතිවෙන්න හේතුවවෙච්චි දේවල් ගත්තම ඔ යොක්කොම දේවල්. මරණය හාසමගෙන් අවසන්. උඩට ගත් ආසාාසය ප්‍රශ්සාාස කළල නැවත ආශස කර ගන්න බැරිුුණොත් දැ අප අර ජීවිතයක විසේසිෙන් ගෘහස්ථ ජීවිතයක ඇතිවුණු පවුල් සම්බන්ධ සම්බන්ධව සඳහන් කළ ඒ සියල්ල මෙතනින් අවසන් එකහෙමනි කොට දැන් තතාගත බුදුරජාණන් වයසික ධර්මයනුව කෙලවරත් දකින්න ඇති මුලක් නොපෙනෙෙන නොපෙන දීර්ග සංසාර්ගමන ඇති භයානක බව වැඩිපුරම අතීත සංසාරගමන සතරපාය ඉපදිලා දුක්විඳ පු බව. මේ බව පෙන්නල දීල තියෙන. මේ දුල් ලබෝ ලැබූ මනුස්ස ජීවිතයත්. කිච්චෝ මනුස පටිලා බෝ කිච්චම් මචචාන ජීවිතක්. මනුස ජීවිතයක් ලැබීම දුරලබවගේ මනුස ජීවිතය පාතා ගැනීමත්. අපහසේ ජරා්‍යයාදි මරණ සෝක පරිදිව දුක්ක දෝමනස උපයාස ඔස්ස මේක ගලාගෙන යන්නේ. මේක ගතවේ ගෙන යන්නේ. ති එවනි ජීවිතයක් ම දුල්ලබොල් ලැබූ මනුස්ස ජීවිතයෙන් අපට ගන්න තිබෙන ප්‍රෝජනයට හානි කරගන්නවද. ගන්නතිවන ප්‍රෝජනය කිවී පරමාත ධර්ම අවබෝධ කරගෙන. සම්මුතිය තුළ ධර්මවිනය අනුව කටයුතු කළ මම මගේ කියලා. ීම රැකයා විවාහය දරුවෝ යුතුකං ආදී වසෙන් ඒව සිද්ධ කළත් පරමාර්ත වසේ. සියලු සංස්කාර ධර්මයෝ උදයවවේ ඥානීෙන් දැකගන්න හටගත්තාසේම නැතිව යනවා කියන අවබෝධය ඇතිකර ගැනීම අවශ්‍ය එකුමටද. ඒ විරාග දහම විරාගී චරණය කුමටද දුකින් දහස්සන්න.විනත්නී අවුදු සීයක් එකසි දහයක් ආදියවසය සඳහන් කලාට මේ යුග තුල පරමාවිස ඔකොට මේක නැහේ. වැඩි පිරිසක් සීයට මෙහා පැත්තේ අවසන් ගමන් යනවා. ඕනම් මොහතක් අවසන් මොහොත වී. එතකොට ඉදිරි ගමන ඇලීම ගැටීම මුලාව සංසින් දෙව්වේ නැත්තං. අපි නැවතත් උපතිනා. එතකොට ඒ ඇලීම ගැටීම මුලාව අපි කුසල පක්ෂේයට යමු කරගෙන. හා චාරර්සික සුත්‍ර දේශනය සඳහන් කලාමගේ මීට පරත්ව සඳහන් කළ ඒ තමයි උපදිවේ පක්කා සාස්වා ප්ඥභා ගියා උපදිවේ පක්කා. කැලෙස් තියෙනවා. ඇලිම ගැටී මුලාම ලෝබ දෝස හ පවතිවා. හැබැයි ඒවා ඒ ඒ අරමුණෙහි යටපත් කරගෙන අලෝබ අදෝ සමහවසය කුසල පක්ෂයට යොමුන්න සිත පාත්තන. එතකොට අපික පිනක් කරගන්න. ඒ පින නැවත පලවිපාකයක් ලබන උපදිවේ පක්කා. එතකොට දුගතිය වලක් වන තැනකට හිතගේනවා සුගතියක් උරුම කරනවා. හැබ ගැටලුව පවතින ධර්මය අනුවකල්පනා කරාම පැහැදිලි කරාම පින කියන මිලමුදල් හම්බ කරන වගේ. එක්ක ඒවා දායයා නවා නැතන් මිලමුදල් අවසන් වන්න. එතකොට පින සැපදේ මනුසල්ලෝක හෝ දීවේ ලෝකයකක් හැබැ පිනවසං උනාාම නැවත පත්ලට මැටන්න පුළුව. ඒකිවේ නරකතිරිසම් ප්‍රේතස්සර කියන. සතරපාහිම තැනකටම වැටෙන පුළුවන්. ඒසා ස්තිර විසඳුම නං අවබෝධය. චතුරා සත ධර්ම අවබෝධය සංකත සංකාර ධර්ම හේතුම් ප්‍රත්ථකරගෙන සකස් වනා වගේම හේතුන්ගේ විසිරයාමයෙන් නැතුවේ යනවා අනිච්ච දදු කනත්ත තිලක්කන ධර්මයට යටත්වය. මේ අවබෝධයෙන් සිත නිදහස් කරගෙන පැවතිීම. අර රතුන් වහන්සිලගේ ස්වභය හඳුන්න කොට ක්‍රියාසිත්. විපාගසිත් නෑැකිවේ අන්න ඒ තත්ත්වයට ගෙනෙන්න හිත පුරුදු කිරීම. ඒක අමවශ්‍ය මාර්ග්‍යතමයි මුලින් සඳහන් කරන්නේ අනිච්ච ලක්ෂණින් දකින්න. දුක්ක ලක්ෂණයෙන් දකින්න අනත්ත ලක්ෂණින් දකින්න. ඒ එක්කම අනිච්ච ලක්ෂණින් දනකිනකොට අනිමිත්තයි. නිමිති ගන්න යන්නන්නේ නෑ ොකදම විෙනස්සෙනවා. මමයි මගේ ස්තරයි සදාකාලිකයි කළ ගන්න යන්න වෙනස්සෙන. දුක ලක්ෂණෙන් ගන්න කොට කෙලස්වලින් බැඳන්නේ න පවතින්නේ හිත සිතුවෙලි සකස්කරගත්තොත් මේ වස්තූන්ට මගේ ම මගේ ආත්මය කියලා ඉට වඩන මනවඩන ප්‍රියදෑය කාමයුත් ඇලුම් කරන න පං්චකාමගුණ වැඩුවත්ඇන්න එක තමයි කෙලෙස්වලින් බැඳු නනිසා අපිනි හත කරගන්න. අපිනි හතකිව අපනේ හිත කියල කිව්වේ කෙලෙස්වලින් බැඳෙන්නේ රෑ. ද සම්මුතියටුවල අර සාස්වාපු්‍ය බාග යව්පදිවේ පක්කා කියපු වගේ. ඒ ඒ අරමුණෙහි සම්මුතියෙන් ව්‍යවහාරාර්ථයෙන් වචන පාවිච්චි කරමින් කටයුතු කරනවා. දැ දරුවෝ මැනිිමි ගෙන ගන්න දෙමෝපිය ගුරුවරු දරුවන්ව ඉගෙන ගන්න උනන්දු කරන උත්සාහවත් කරන. තවන දරුවෝ සූසු කාලයේ තමා කැමිති අයහා සමඟින් විවාහෙන්ට පත්වෙනවා. ඔවුන් ප්‍රසන්න ජීවිතය පාත්තන අඳිනව පලදිනවා. යහජීවිතය ගතකර නො දරුවන් ලබනවා. අවශ ගේදු රහදා ගන රැකයාවෘතිය කරන. මේ දීර්ග කතාවත් තිබෙෙන. හැබැයි මෙහි කතහාාව සම්මුතිය තුළ අත්තල් පටලාගෙන මනාව සැලුසුම් කරලා හිතේ සමහර තැනක බරක් වගේ ඔබ කියන්නේ ඔළුවේ බරක් වගේ කටයුතු කළත් පදනම මොකක්ද සියල්ල අස්තිරයි. සියල්ල මස්තිරයි. අපි කැමිති පරිදි කිසි පවතින්නේ අනිච්ච ලක්‍ෂණය මෙහි පවතින්න. මේක තේරුම් ගන්න ඕන. දුක්ක ක්ෂණී තේරුම්ගන්න. අස්ෘතුවක් පෘ්‍රතක්ජනසිත් අනිච්්‍ය වස්තුූන්ට අනෝබෝධී හටර්ගෙන බිඳී නැතිව යනවා කියන ඒ අනවබෝධීෙන් මම මගේ කරගැනීම නිසා ඔවුන් දුකකට පත්වෙනවා. ඔන් දුක්ක ලක්ෂණී සමන්නාගත වෙනවා. දැමි අවබෝධය තියෙනවා ැමේ දුක්කලක්ෂණීෙන් සමන්නාාගත වෙනවා කියනකින් අදහස් කරන්නේ දුක්පෙනවා කියෙ කනෙේ. පිනැති දුක හඳුන ගන්නවා කියන්නේ හඩනොව වැලපෙනවෝ දුක්කෙනෝ කියනෙ නමි. වස වෙස හඳුනගන්නේ. අපි බොන්න යනොහොද. සමහර සියුම් ලෙස අියාවවිධ පිළිබඳව හඳුනගන්නේ. අප අපිට සරීරයට ජීවිතයට විපතක් කර ගන්න සහක ෝොදන ඇැබේ හඳුනගන්න. දුක හඳන ගන්නවා දුක තේරුම් ගන්න හැබෑවට මෙත සිද් වෙනිට පස දුක ෙන නිදහස්ස. අ දුක සකස්සෙන්නේ වන්න මේ හේතුම ඇලීම බැඳීම හා ගැටියීම නිසා කියලා අවබෝධ කරගත්තම එක නුමුලාවටනෝ අමෝ හයටනෝ. එතකොට සම්මුතිය තුළ දැන් අර ඉගනීම රැකියයා විවාහය දරුව ගේ දර යුතුකම් මේ දේවල් සිද්ධ කරන පදනම තිබෙන්නේ. හේතුම් ප්‍රත්ථකර ගෙන සකස්සනාවගේම හේතුන්ගේ විසිරයාමින් නැතුව හැනවා කියන අවබෝධී. අනිච ලක්ෂය හොඳින් දකින. එතකට එතක නිමජිත්තිේ නෑ. දුක්ක ලක්ෂණය දකිනෝ. ඒ දුක සකස්සෙන්නේ ඇලුණුත් බැඳනුත් ගැටනුත්. එනිසා සම්මතය තුළ කටයුතු කරත් පරමාර්තවසින් හිතින් උපාධානය කරගන්න නෑ. උපාදාානය කරගන්න ගැනෙ හිතන් දැඩිවගන්න මගේ මමවෙමි මගේ ආත්මය කියලා. මේ ආදී වසියෙන් දැක්මක් ඇති කරගන්න එතකොට අප නීත. ඉළඟට අනත්ත අනත්තික සුඥතයි. දිගින් දිගට. පවත් කිසිවෙ හෝ කිසිවක්නේ. එ නිසා මෙහි ඇලෙන්නවත් ගැටෙන්නවත් සිදු නොවී යුතුයි කියලා අවබෝධයක් ගන්නවා එක සුන්යත මෙනි මේ ස්වභාව ඇතියෙනවා. පින්නත්න දැම් බලන්න දැන් රූපස්කන්දයෙහි පවත්නා ඇසට රූප කණ්ට සබ්ද වසෙන් අපි අරමුණු ගන්නවා එතකොට ඒ අරමුණු ඔස්සේ ිය අරමුණ නැත්තම් පිය වේදනාව න සැපවේදනාව අපිය වේදනා නැත්තං දුක්කවේදනාව අදුක්කමසුක සැපත්නොවූ දුකත් නොවූ එනම් මධ්‍යස්ත උපෙක්හා වේදනාව හැටියට එක දැක්කා. දැන් ඒක දැක්ක කියන තැනින්. උකමක්ද හැඳින්වුව කියනෙක් කුමද්ද වෙන්න ඕන කියන එක තමයි අපි පින්නල දුන්නේ. සරලෝ ැකගන්න නත ැ අපි නති ගැඹුරුවගේ හුනට නුවනින් දැකගතයුතු දහමා. නැත්තැන් අපි ධර්මය අහලත් ධර්මය තුළ කරන්නෙත් සැප අරමුණෙහි ඇලෙනවා අකමැති අරමුණෙහි කැටනවා. සමට ධර්මය තුළෙ වුනත් යම් හඬකටවෙන්න පුළුව. යං ආකාරයකට වෙන්න පුළුවන්. සමට ධර්මය කියා දෙන ගිහිහෝ පැවිදි ඒ අයගේ පෙනුම වෙන්න පුළවා. බාහිර අනකු දේවල් පසුබම් නිසා වෙන්න පුළුවන්. අර ධර්මය කිව්වට මැනවින් අවබෝධයන් නැති නිසා එතන සැප වේදනාව අනේ හොඳයි කියලා හැබ යටින් තියෙන තෘෂනාව. මම මේ දහ මහලා බොහෝම සතුටටුනාා සැනිසුනා. ඇැබ හිතෙන් තිබුණොත් තවත් කෙනුගේෙන් මං ඒකහන්න කැමිති නෑ. මෙතනින් ොහෝ මේ අයගේෙන් පමණක් මයි ම ඒ කහන්න කැමති.මතකොට දහමම් මතුපිටිම් පෙන්න්නන සැපයි කියන තැනපවා කෙස්වලට හසුවෙන්න පුළුව. කල්්‍යානමිත්‍ර සම්පත්තිය යම් පිරිසක් ඇසරු කරණ එක වර දක්නේ හැබයි ඒ කල්‍යානමිත්‍ර සම්පත්තිය කියන තැන තුළක් තියෙන් නඕනි. අනිච්ච දුක් කනත්ත තිලක්කන ධර්මය වටහා ගත්ත අවබෝධයක් තිබෙන්න්න න් කල්‍යානමිත්‍රෙක් වෙන්නේ. ඔබට හිතෙන්නේ යම්මයට හිතන කල්්‍යයාානමිත්‍ර කියන්නේ අවශ්‍ය තැන මිල මුදලත් දෙනයක ආහාර පන ඇඳුම් පැල්ඩුම්. ලෞකික වස්තූන්ගේ පිහිට වෙන්නේ තමන්ට අවශ්‍ය තැනක තමන් සමග සිටින්නේ ඒ අයම පමණයි කියලා. ඒක යහපත් වූ හොඳයි ධර්මය සඳහන් කළ උපකාරක සමාන සුකුදුක්ක අදීවසයෙන් අනුකම්පක අදීවසයෙන් සඳහන් කළ. ඒ යහපත් වූ අය ධර්මය පෙන්නුම් කළ සි ගලවාද සූත්‍රයේ ලෞකි වසය ට පිහිටවෙෙන යහපත් වූ අය අන්‍යුදත්තුහර වචීපරම අනුපයබානය අපය සහය කියෙන අයගෙන් බැහැරවෙලා උපකාරක සමාන දුසුකු දුක්ක අත්තක්කායි අනුකම්පක. මේ හතර දෙනා ඇසුරු කරනෙ හොඳයි. හැබ හැබෑම කල්්‍යයා න මිත්‍රියය කියල කියන්නේ සතුරාර් ස්‍ය ධරුමයට මඟ පෙන්නෙනයි. අන ඒ ස්වභාාවෙන් අපට ඇසුරු කරන කටයුතු කරන්න පුළුවන්. එතන සැපාරමුණක් දකිනවා. හැබැයි ඒ සැප අරමුණ තුළත් දුක හදාගන්නේ නැතිවෙන්න. පුළුවන්කම ලැබෙන්න්න ඕනේ. දැම් බලන්න අප මේ විස්තර කළේ සැපාරමුණක් හෝවේවා දුක්ක අරමුණක් හෝවේවා. මධ්‍යස්ත අරමුණක් හෝවේවා පළමු පිවරයේ්දිී අපි හඳුනගත්තා. දැන් තියන සැපාරුණ දුක අරමුණක් මදදස්ත අරමුණක් කියල. එහෙම හඳුන ගෙන අවබෝදධයට යන්න ඕනර විඥාණයෙන් පුරදු කරන ලද භාවිත බහුලිය කත කරන ලද ආකාරය අනුව තමයි ඊළඟ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට ඒ අවබෝධිය පින්නත්නී නැවත මුල ඉදලම බලපාන. මුලකිව රූපස් කන්දයේ ඉදලම ඉලඟට බලපානු. ජීවිතයේ ඇස් දෙකින් බලන රූපය ඉඳලම දකින පෙනවා කෙන තැන් ඉදලම නැවතත් අනි පැත්තට අනුලෝම පටිලෝමසෙන් බලපාන. මුල ඉඳල අගටත් අ ඉදල මුලටත්. දැම් භාවිත හිත. සට රපේ ඉඳල මුල්ල ඉඳදල අගට මගගේ වේදනා සංඥා සංකාර වි්ඥාන. ද විඤඥානයේ මැනවිම් පුරුදු කළ අන්නේ පුරුදුකර අනිච් දුක්ක අනත්ත තිලක්කන ධර්මය යටත් කොට දැකල සම්මුතියට මම මගේ කිය පැවැත්තුවත් ප්‍රමාර්ථ වසයෙන් කිසිවෙෙක්කෝ කිසිවක්. මගේ නොවේ මම නොවෙමි මගේ ආත්මය නොවේ කියන තැනකින් සිත සීහ පිහිටුවන්. ඒ අදී ලිසින් දැන් සිත පුරදුකොට තියෙන්නේ. මෙන්නම පුරුද්දස් හා සමගින්. දැන් නැවතත් විඤ්ඥානය ඇසෙන් රූපයක් දකිනකොට වේදනාවට යන් අවස්ථාව ගන්නවා. සැපදුක් මධ්‍යස්ත. එතකොට ඒ සැපදුක් මධ්‍යස්ථ තියන විඳීන් කොහොමද සකස්යෙන්නේ සාමිසවේදනාවක් එවගේම නිරාමිසවේදනාවක් හැටියට දැන් හිත පුරුදුකට තියෙනවා. දැ සැපවේදනාව. සාමිස නිරාමිස, දුක්කවේදනාවත්. සාමිස නිරාමිස. අදුක්කම සුකවේදනාවත්, සාමිස නිරාමිස. ඉළඟට දෙැඟර සැපවේදනාවත් සාමිස නිරාමිස වසයෙන් ගත්ත, දුක්කවේදනවත්, සාමිස නිරාමිස වසයෙන් ගත්තා, අදුක්කම සුකවේදනාවත් සාමිස නිරාමිස වශයෙන් ගත්තා. ගත කියන අවබෝ දේයටනම කියනක. මේ දහම් පෙල ගැඹුරුයි කියලා බට හිතෙන්නේ පිවත්දී. නැම ගැඹුරුනේ මේ සරලලෙසින් දැකගත්තත් මහත් වූ සුවයක් සහනයක් හිතට දැනෙනවා. ැ සාමිස්සව සැපවේදනව දකිනවා ධර්මය පිහිටල ධර්මයෙන් නොපිහිට අර පුරුදු පරිදිම අනුසෝත වසයෙන් ප්‍රිය අරමුණේ ඇලුන ඒකම් මගේ මේකම් මට තියෙන් ඕනේ කියලා සාමිසව පිය අරුණ දකිවා. එතකට කෙලෙස් ආශ්‍රය කරගෙනඉන්නේ. එතන ලෝබය සකස්සෙන. ඉළඟට දේශයක් මූහයක් සකස් වෙන. සෑ පාරමුණ වඩාත්ම ලෝබය සකස් වලතිින්. තදින් මලිලවෙන්නේ. අ අනෝදේ තිය හටගත්ව වගේ නැතිව යන ඕනම වස්තුක තතිින් ඇලුනො තින් දඩිව ගත්තුමකද වෙන්නේ ඕනම් වස්තුවක්වේ සීලු සංකත ඒ හට අරගෙන බිඳී නැතිව වෙනනවා. එතකොට මේ තදිින් අභිජ්‍යා දැඩි වරගෙන තියෙන වෙනවන වස්තු. ඒ වෙනස්සන ොට ඩා ලපෙනන ෝකයට පත්න එක ගැටලුව. නිරාමිසෝ ගත්තවොත් උසල පක්ෂයෙන් ගන්න සැපවේදනා. ඉගනීම රැකියාවෘතිය ඔබේ ප්‍රසන්නකම නීරෝගය සම්පත්තිය ඇඳුම පැළඳුම ධර්මාණු කොළ සකස්කරගත්ත ගේ දොර මේ සියල පරිහරණය කරන. හැබැයි සැපයි ඔබටය. හැබැයි හටගත්වගේ නැති වෙනවා කියෙන අදහසෙන් ඔබ උපාධානය කරගන්න. අනනිතන නිරාමිස. දුක්ක පක්ෂේතය වගේ. දුක හඩා වැලපීගෙන? අතීත කරමියයටත් දොස් කියමින් අන්නයටත් දොස් කියමින් පුරුදු පරිදිව සාමිසෝදුක දකිනොයි යම් කෙන තවත් කෙනෙක් නිරහමිසෝ දකිනව හේතුම් ප්‍රත්ථකරගෙන සක්ස් වනු මේ පලේ හේතුන්ගේ විසිරයෙන් නැතුව යනෝ දැන් මොම කේ නරෝගීතාව ඇති වන දැම් පටවවිාදී ධාතුන් වෙනස්වීම තමයි දැම ලඩ්දු කඇදිල තිය ප්‍රිකාරවා මෙ තමයි යතා ස්භාවය හටාරගෙන බිඳී නැතුව යන සංකත සංකාර ද මේ කය ස්වභාවේ මා දකින්නේ ඒ වගේ. බාහිරවස්තු ගේදුර දන දහනයක්ත්ේ වගේ. ඇතිවෙච සිතුවිලි ුනත් අපි මුලින්ම සඳහන් කළ. අවශ්‍ය පරිසරය කල්පනාකොට සිතුවිලි හොඳමාර්ගයට ය ඇතිකරගන්න පුළුව සිත හා බාහිර අරමුණු නිවරදි මාර්ගයකක ගන්නත් ඒ සිතේ සිතුවිලි වචන ක්‍රියාවන් තුළෙන් ක්‍රියාත්මක වන ආකාරයට සකස් කරන පුළුව ඇතුළට දුක්ක අරමුණ සාමිසෝනෙමයි තම නැවත කෙලේ සදගන්නතුව නිරාමිසව. එක ගන්න ලුවන්කම බන්නවන සර්ල නිදසු ම පෙන්නුම් කළි සාරීරික වේදනාව ලෙඩු දුක් උදහන් අරගෙන. අදුක්කම සුක කියන්තන සාමි සෝගත්තොත් ක විලාකහැරි එකක් ඇලනොෙකු ගැටනවා. නිරාමි සෝගත්තොත් ඒ විදර්ශනාවේ පෙන්නුම් කරන අනිච්චදු කනත තිලක් න ධර්මෙන් අවබෝධය නිසා ඔබ රැඳෙන්න්නේ ඊට පසේ උදයාවේ යටත. හටාරගැිදී නැතිව යනු ස්භාවය කියන එක විදර්ශන උපේක්ෂාවටවා මධ්‍යස්ථ කියල පෙන්නුම් කලාට. ඔබ අවසාන සැපත් නොවූ දුකත් නොවූ කියන අන්න ඒ අදහස් දෙක එක තැනකට අරගෙන එයත් සංකතයක්ක සංකාරයක්ය හටාරගෙන බිඳී නැතුව යනවස්තුවක්ය කියෙන තැනකට එනවා සපදුක් මධ්‍යශටන්නේ තුනම එක තැනකින් දකිනවා අනෝබෝධයෙන් කටයුතු කොළො සැප සකස් වෙනවා දුකත් සකස් වනවා මධ්‍යස්ත තියෙන්ෙන තනකස් සිත පාත්තනවා අව බෝධයටාවමමිසිියල්ල හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණු හේතුන්ගේ විසිරයාමෙන් බැරව යන සංකතයක් පමණ මනසින් ඒ අරමුණු අපි සඳහන් කරන්නේ සංස්කාර. ව නැසෙන සුළුයි හටගත්ත වගේම නැතිවෙනවා කියන අවබෝධයට ඒ හිත පුරුදු වෙන. තැම්පිින්න්නත්නී මේ වේදනාව අපි හඳුනගත්ත සාමිස නිරාමිස හැටියට ක්‍රියාත්මික වෙන ආකාරය අපි තේරුම් ගත්ත සාමිසව කෙලෙස් සහිතව ආශ්‍රය කර න්නැතු නිරාමිසව කුසල් පක්ෂයට යුක්තව ප්‍රමාත ධර්ම අවබෝධීෙන් යුක්තව ශ්‍රය කරන්න ජීවිතය පාත්තන්න අපට පුළුවන්කම තිබෙන් නඕනේ. දන් දෙනව සිල්රකිනවා ඔබ ගැමුරු අදසිම් භාවන කර ඕනං හොඳයි ඒමගට එන්න ඕන භානා කරනෝ කියන පැත්තකට වෙල වාඩිවල සිටීමම් පමණක් නෙමේ. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජගිරිතයේ ාසිතය තුන්හි භාවය සම්පානකාරී හෝත. කායනු පස්සනාව සම්පඥාන කොට සඳහන් කලා වගේ ගමන් කරත් නතරවී සිටියත් වාඩිවල හිටියත් නිද නිරියවෙත් නොනිදා හිටියත් කතා කළත් නිසාත් දොෝ හිටියත් මේ හැම වෙලාවක අපි මෙ සාකච්ඡා කලාවගේ පරමාත ධර්ම අදහසින් සිත සිහය පිහිටුවන් පුළුවන්කමක් ැබෙන්වන ඒ තමයි භහවනාව. එළට ඔබ කියන විධ පින්කම් කරන්න පුළුවන් ඒසියල්ලම සාමිසය පටන්ගත්තත් නිරාමිසයෙන් කුසල් පක්ෂයෙන් අවබෝධයටෙන් පුළුවන්කමක් පවතින්න ඕනේ. අද දේශනාව මෙතකින් අවසන් කරවා ගැඹුරු වගේ ඇහුණත් මේ දේශනාව ඔස්සේ සියවුව ඔබ දැකලා මේ ජීවිතය ධර්මයෙන් ලබන සැනසිල්ල උදාකර ගනිමු ලෞකික ලෝකෝත්‍ර පල සමාජි ප්‍රඥා උපදවා ගැන ඒ උතුම් චත්‍රා සත ධර්මවබෝධයෙන් අමානිවනින් සැනසෙමොයි අපි සියලු දෙනාම අධිෂ්ඨාන කරමු. ආකා සට්ටහා චබුම් මට්හා දේවානාගා මහිෙද දෙකා ප්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක් හන්තු සාසනන්. ආකා සට්හාාචබුම්මට්ట දේවානාගා මහිද්දිිකා පු්ඥන්තංගනුමෝෝදිත්වා චිරංරක්හන්තු දේශනං ආකා සට්හාාචබුම්මට්టාක් දේවානාගා මහිද්දිකා ප්ඥන්තංගනුමොෝදිත්වා චිරංරක්හන්තු ලෝකසාස්සනං.